අයිබෝන් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත. සමාජ මාධ්‍යයේ යන දේ සම්පූර්ණයෙන් අසත්‍යයි. කොරෝනා මරණ භූමදානයට කිසිම තීරණයක් නැහැ. ඇමතිනි පවිත්‍රා සහතික කරයි. PCR පොසිටිව් තරුණෙක් නිවසින් පලා යයි. සොයාගන්න පොලිසිය සපුගස්කන්ද පීරයි. දේශීය කිරි නිෂ්පාදනය නංවන ආයෝජකයන්ට කඩිනමින් ඉඩම් දෙන්න ආණ්ඩුව සූදානම්. ගෙදර යන්න ඔන්න මෙන්න තියෙද්දි ට්‍රම්ප් සහන පැකේජය ප්‍රතික්ෂේප කරයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම හෝ අදාහනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලඥයන් සහ වෙබ් අඩවේ වැරදි ප්‍රචාර සිදු කරමින් තිබෙන බව පෙනී ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති විශේෂඥ වාර්තා සියල්ලට අනුව COVID-19 වෛරසය ආසාදනය වී මිය යන සියලු දෙනාගේ මෘතදේහ අදාහනය කිරීම පමණක් සිදුවනවා. මෙතර මහ සංකරත්නේ ඉල්ලා සිටින්නේ ද COVID-19 දේහ සම්බන්ධයෙන් විශේෂඥ වාර්තානුව කටයුතු කළ යුතු බවයි. ඇත්තෙම ආරම්භයේදී මෙවැනි ගැටලුවක් තිබුණේ නැහැ. මේ මෑත කාලේ ඒක මේ රටේ ඇතම් දේශපාලඥයන් මේ තමන්ගේ වාසිය සඳහා අරවාගත්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාව උසිගන්වලා අද මේක සමාජය තුළ ආගමිකයන් අතර අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරන්න දරන උත්සාහයක් බවටයි අපට පේන්නේ. ආණ්ඩුවක් හැටියට මේ අවස්ථාවේ කළ යුතුව පවතින්නේ එකිනෙකාගේ බලපෑම් වලට නතු නොවි මේ රටට එක නීතියක් අවශ්‍යයි. ඒක මේ එක එක ජාතිකයන් එක එක ආගමිකයන් දෙස බලා රජයක් හැටියට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. නිසා අපි ඊටාම වගකීමෙන් රජයට මේ වෙලාවේ මතක් කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව පිළිපදින්න කියන එක අපි විශේෂයෙන්ම අවධාරණය කරන්නට කැමැතියි. රජයෙන් පත් කළා තියෙනවා විශේෂඥ වරු 30 දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයක්. මේ මණ්ඩලය තමයි දැන් තීරණය ගන්නේ වල දානවද එහෙම නැත්නම් දවා පුළුස්සනවද කියන කාරණය. ඉතින් මෙන්න මේ කාරණයට නියම අරුටක් ලබා දෙයේ විශේෂඥ මණ්ඩලය. ඒ නිසා හැම දිනම බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඒ කවුරුත් ඒ නීත්‍යානුකූලව කරන කටයුත්ත කිසි බාධාවක් කිරියරයක් නැතුව කරගන්නට හැම දිනම අදිෂ්ඨාන කරගන්න හැටියට හැම දිනාගෙම ඉල්ලා සිටිනවා. සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිතයෙකු නිවසින් පලා ගොස් ඇති අතර ඔහු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. මේ අතර ඊයේ දින තුල COVID-19 ආසාදිතයින් 598 දෙනෙකු හඳුනාගෙන ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. PCR පරීක්ෂණයක් සිදු කර ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ නිරෝධායනට ලක් කර සිටි සපුගස්කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසින් පලා ගොස් තිබෙනවා. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළි වී තිබෙන්නේ. අදාළ පුද්ගලයා සොයා ගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. මහර බන්ධනාගාරයේ මද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙක් බන්ධනාගාරයෙන් අදාළ අධිකරණ කටයුතු වලින් පසුව මුදා හැර තිබෙනවා. ඒ පුද්ගලයා පදිංචිව සිට ඇත්තේ සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ උතුර දේවාලගම ප්‍රදේශයේ. කෙසේ වෙතත් ඔහු නිරෝධායනයට ලක් කර PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී මේ පුද්ගලයා අතුරුදහන්ව තිබෙනවා. නිවසින් පැනගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ලැබුණොත් එහෙම නැත්නම් මේ පුද්ගලයා යම් ස්ථානයකදී නිරීක්ෂණය කළොත් ළඟමැති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 593 දෙනෙකුම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 235ක්.
ඔවුන්ගෙන් 150 දෙනෙකුම අවිසාවෙන් වාර්තා වී තිබෙනවා. පිළියන්දරින් 10 දෙනෙකු සහ වැලවතෙන් 8 දෙනෙකුද හඳුනා ගැනුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 164 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වුණේ මීගමුවෙන්. එම සංඛ්‍යාව 52ක්. පැලියගොඩින් 26 දෙනෙකු බියගමින් 11 දෙනෙකු සහ රාගමින් 10 දෙනෙකු ගම්පහින් හඳුනාගත් ආසාදිතයන් අතර වෙනවා. කලුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 84ක්. ආසාදිතයන් 110 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික් වලින් වාර්තා වී ඇති බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුයි හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් ඇත්තේ. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල සහ කොළඹ මත්ස්‍ය වෙළඳපළ සංකීර්ණයේ ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 36670ක්. ඉන් පුද්ගලයන් 28643 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 40380ක්. 8142 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. 32051 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර කටාර් සිටි ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිටි 68 දෙනෙකු, ජපානයේ සිටි 74 දෙනෙකු, එක්සත් අරාබි එමිරාජයේ සිටි 53 දෙනෙකු සහ ජෝදානයේ සිටි ශ්‍රී ලාංකිකයන් 200 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර නිරෝධායන මධ්‍යස්ථාන 73ක පුද්ගලයන් 5791 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 13516ක්. වැලිකන්දහා පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කණ්ඩායමක් සුවය ලබා නිවෙස් වෙත පිටව ගියා. කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි 21 දෙනෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ. දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 12ක් මේ වන විට හුදෙකලා තත්ත්වයේ පවතින බව පොලිසිය පවසනවා. කොළඹ පොලිස් බල ප්‍රදේශ නවයක් අවිසාවෙල්ල රුවන්වැල්ල සහ කොස්ගම යන පොලිස් බල ප්‍රදේශයි මෙලෙස හුදෙකලා තත්ත්වයේ පවතින්නේ. කොළඹ නවය වේළුවනාරාම ප්‍රදේශයේද හුදෙකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කොවිඩ් 19 ආසාදිතයන් වැඩි පිරිසක් එම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ප්‍රදේශ හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. නව කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා ආයෝජන මණ්ඩලය තෝරාගත් ආයෝජකීන්ට කඩිනමින් අවශ්‍ය ඉඩම් සපයා දෙන ලෙස ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. අරලියගහ මන්ත්‍රී පැවති සාකච්ඡාවකට එක්වෙමනුයි බැසිල් රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ. ලබන වසරේ පළමු මාස 3 ඇතුළත නව කිරිගොවිපොළ ඇති කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ඒ මහතා කියා සිටියේ. කුඩා පරිමාණයේ කිරිගොවීන් නගා සිටුවීම සඳහා 2021 අයවැය තුලින් විශාල මුදලක් වෙන් කර ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතාවයෙන් 85%කට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කරන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ කිරිගොවීන්ගෙනුයි. ඔවුන්ට අමතරව නව මහා පරිමාණ කිරි නිෂ්පාදකීන් බිහි කිරීම මෙම ආයෝජන වැඩපිළිවෙලේ අපේක්ෂාවයි. මෙම වැඩපිළිවෙල යටතේ ඉහළ ඵලදායිතාවයකින් යුතු පැටවුන් සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ලබා දීමටද නියමිතයි. මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් වැවිලි සමාගමද දායක කරගනිමින් නව මහා පරිමාණ කිරි ගොවිපල 10ක් බිහි කිරීමට නියමිතයි. මෙම සාකච්ඡාවට අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ රාජ්‍ය මාත්‍ය ඩී.බී. හේරත්න මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මිරටට රැගෙන කහ කිලෝග්‍රෑම් 20000ක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. තංගල්ල කලමැටිය දීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙම මෙහෙයුමේදී විශේෂ කාර්ය බලකාය විසින් ඉන්දියාවේ සිට රැගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 20000ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගන්න ලැබුවා. ටෝලර් යාත්‍රාවක හුංගම ප්‍රදේශයේ දීවර වරායක් වෙත මෙම කහතොගය රැගෙනමින් සිටින අවස්ථාවේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා. ඒ වගේම ඊට සම්බන්ධ 4 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේන් 2 දෙනෙක් අදාළ ටෝලර් යාත්‍රාව පැදවපු පුද්ගලයා සහ
සහායකය බවට වාර්තා වී තිබෙනවා. ඒ වගේම මෙම කහතොගය වෙනත් ස්ථාන වෙත රැගෙන යාමට පැමිණි බවට සැක කරන ලොරි දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් හුංගම පොලිසිය සමග විශේෂ කාර්ය බලකායේ පරීක්ෂණ පවත්වනු ලබනවා. රුපියල් ලක්ෂ 160කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අම්බර් කිලෝ 18ක් සමග සැකකරුවන් 8 දිනක අත්අඩංගුවටගෙන තිබෙනවා. කාන්තාවකද යතර වෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තල්මසුන්ගෙන් ලබා ගන්නා මෙම අම්බර අධික මිලකට අලෙවි කරන අතර සූඳ විලවුන් සකස් කිරීම සඳහා යොදාගෙන ඉනවා. තල්මසුන්ගේ ශ්වසන මාර්ගයේ හට ගන්නා මෙම අම්බර විශේෂය තල්මසුන් වැමෑරූ පසු හෝ මියගිය පසු ලබා ගන්නා බවට සඳහන්. හම්බන්තොටේ නාවික හමුදා බුද්ධාංශයට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය සහ විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්ව වැටලීම් සිදු කළා. හෙරොයින් පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගැනුණා. ඔහු ළඟ තිබී රුපියල් ලක්ෂ 4ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 12ක් අත්අඩංගුවට ගත් අතර ඒවා පැකට් 80ක අසුරා තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම හෙරොයින් පැකට් පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයන්ට අලෙවි කිරීමේ ජාවාරමක මෙම පුද්ගලයා නිරතව සිටි බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. දේශීය අර්ථාපල ලස්වනු සඳහා මේ දිනවල ඉහළම මිලක් ලැබෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. වැලිමඩ ඌවපරණකම හා කැප්පිටිපොළ ආදී ප්‍රදේශවල අර්ථාපල් කිලෝවක් රුපියල් 230ක පමණ මිලකට ගොවීන් අලෙවි කරන බවයි වාර්තා වන්නේ. ආනයිනික අර්ථාපල් විලඳපොළෙහි නොමැති වීම නිසා දේශීය ගොවීන්ගේ ආදායම ඉහළ යමින් තිබෙනවා. පසුගිය මහකන්නේදී රජෙන් කළ ඉල්ලීම් පරිදි අපේ අර්ථාපල් වෙළඳපොළට අස්වැන්න නිකුත් වෙන අවස්ථාවේ විදේශයෙන් අර්ථාපල් ආනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ තිබුණා. අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මතුන්ට අපගේ ගෞරවනීය ස්තුතිය මේ සම්බන්ධව අපි පුද කර සිටිනවා. රුපියල් 200 සාමාන්‍ය මට්ටමට තියෙන එක 200 සිට 230 මිලකට අතර අද අලවීමක් සිද්ධ වෙනවා. ජනවාරි මුල පටන් ගන්නකොට වගේ වෙළඳපොළට අවශ්‍ය තරමට මේ සැරේ අර්ථාපල් අපට සපයන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙලා තියෙනවා. මේ පාර මේ මහ කන්නේට විශාල අල ප්‍රමාණයක් ගොවින් වගා කරලා තිනවා. ඒට ප්‍රධානම හේතුවක් වුණා රජය විසින් ලබා දුන් 40,000 80,000 වැනි මුදලක් සහනාධාර ලබා දුන්නා. අතන මේ සැරේ තමයි අපිට අර්ථාපල් වගා කරලා වැඩිම මිලක් හම්බෙලා තියෙනවා. රුපියල් 230ක වගේ ලොකු මිලක් හම්බෙලා තියෙනවා. දැන් තමයි අල අර්ථාපල් අවස්ථන්න වෙළඳපොළට එන්නේ. අපි හිතන මේ සැරේ අර්ථාපල් වගාවෙන් අපිට ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මත්තල ගුවන් තොටුපළට වසර ගණනාවකට පසු සංචාරකයන් රැගෙන ගුවන් යානයක් හෙට දිනේ පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. එම සංචාරකයන් රටින් පිටව යන තක්ම ඔවුන් සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඒ මහතා ප්‍රකාශ කළා. ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් සන්ෂයින් වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. සංචාරක ශාස්ත්‍රයේ බලාපොරොත්තු බිඳ වැටෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. සංචාරක ශාස්ත්‍රයේ ලංකාවේ සිටින පිරිස මිලියන් 2ක් වක්‍රවහව ඍජුව ඉන්නවා. ඒක ලොකු ප්‍රමාණයක්. 10%කට විතර ප්‍රමාණයක්. ඒතකොට ඒ අයගේ ආර්ථිකේ කඩා හැටලා අපිට ඉහළට යන්න අමාරුයි. සංචාරකයේ ගෙනල්ලා ලංකාවේ තියන්න බෑ. ඔහු හිරකාරයෙක්, එහෙම නැත්නම් ඔහු භයානක ලෙඩෙක්. ඒ විදිහේ මනසකින් අපිට බෑ. ඒක අපි සංචාරකයන් ලංකාවට ගේන්න ඕන වගේම ඒ සංචාරකයන් යන්න ඕන මෙහෙන් සතුටින්. අවුරුදු ගානකට පස්සේ මත්තල ගුවන් තොටුපළට සංචාරකයෝ රැගෙන හෙට ගුවන් යානය ගොඩ බහිනවා. ඒකට ඒ සංචාරකයෝ අපි ගුවන් තොටුපළේ සිට අපි හෝටලයට අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ වෙනද සාමාන්‍ය සංචාරකයෝ එන ක්‍රමයට නෙමෙයි. ඉතා පහසුකම් තියෙන අය බස් වලින් කිසිම තැනක ඒ සංචාරකයන්ට බහින්න දෙන්නේ නැතුව අපි හෝටලයට අරන් ගිහිල්ලා මූදු තීරයේ වැඩි ප්‍රමාණයක් තිබෙන ප්‍රදේශයට ඒ ප්‍රදේශයේ ඒ සංචාරක හෝටලේ තුල පමණක් රඳවා තබා ගැනීමේ දිවිසුමක් මත තමයි අපි අරන් ගන්නේ. නිරෝධානයේ ක්‍රමවේදකින් පස්සේ තමයි ඒ හෝටලෙන් පිට වෙන්නේ. එතකොට ඒ හෝටලේ සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කරලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අපිට සංචාරකයා සමග ලාංකිකයා ගැටීම අපි නතර කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලනවා කොහොමද දවස් 14කට පස්සේ සංචාරකයා හා ලාංකිකයා එකතු වීම. සපුගස්කන්ධ ප්‍රදේශයේ නිවසින් පලා ගිය කොරෝනා ආසාදිතයා සොයාගත් බව පොලිසිය පවසනවා. ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඊයේ සවස් කාලයේදී කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු සපුගස්කන්ධ දේවාල පාරේ සිට අතුරුදහන්ව තිබුණා. මොහු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තෙකු ලෙසයි හඳුනාගෙන තිබුණේ. සපුගස්කන්ධ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරක් අනුව මාකොළ උතුර ප්‍රදේශයේ නිවසක සිට ඒ තැනැත්තා අද දින දහවල් 11ට පමණ සොයාගෙන තිබෙනවා. ඒ වගේම මොහු තවත් කාන්තාවක් සමග මේ නිවසේ
සිට ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙම තට්ටු දෙකකින් යුතු නිවසේ එක් ඉහළ මාලේ මෙම කාන්තාවගේ දෙමව්පියන් සිටින බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ දැන් මෙම ස්ථානෙට ගොස් තිබෙනවා. ඒ වගේම අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා යැවීම නියමිතයි. ඒ වගේම මෙම නිවසේ සිටින සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මෙම පැනගිය තැනැත්තාට එරෙහිව නිරෝධායන පනත යටතේ ඔහු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කටයුතු කරනවා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ පානදුර නිර්මල මාවතේ සිට සොයිසා මාර්ගය දක්වා සංවර්ධනය කිරීම ආරම්භුණා. රාජ්‍ය මතේ නිවල් ලංසා මහතාගේ ප්‍රධානත්වයෙන් උයි ව්‍යාපෘති ආරම්භ කෙරුණේ සංවර්ධන කාර්ය සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 21.7 මහතක් මාස 4ක කාලයක් තුළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට නියමිතයි. කිලෝමීටර 2කට වැඩි දුරක් මාර්ගය සංවර්ධනය කරනවා. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු දෙක්ුණා. කොරෝනා තත්ත්වය හමුවේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් සිදු කරන සේවාව ඇගීමට ලක් කෙරුණා. කොරෝනා ව්‍යාප්තිය පැවතියද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය වේදීන් සිය රාජකාරී නිසි ලෙස ඉටු කරන බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසනවා. එම සේවාව ආකේමින් දුෂ්කරතා ඇති ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් සඳහා ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ඒ මහතා ආරම්භ කළා. විශේෂයෙන්ම ස්වාධීන මාධ්‍ය ජාලය අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍ය වේදීන් විශාල කැපකිරීමක් කරා. මේ කැපවීමට අපි උන් ඇගීම සඳහා අපි දිස්ත්‍රික්කයේම සිවුල මාධ්‍ය වේදීන් වෙනුවෙන් අපි යම් කිසි දායකත්වයක් ලබා දෙන රංගසේනාවන් පදනම බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. යලිත් හමුවෙමු පැයෙන් පැය පුවත් සමගින්. සුබ දවසක්.